ආණ්ඩුව බලයට පත් වෙනකොට ඒකේ ඊට ලොකුම දෙයක් තමයි ජාතික ආරක්ෂාව. උකට මේ අවස්ථාව වෙනකොට සමාජයේ අපිට දකින්න හම්බ වෙනවා ජිනවන් සාමුද්‍රෝ ඝාතනය වුණා. ඊට පස්සේ මඳුෂ් ඒ වගේ සැක කටයුතු මරණ කිහිපයක්ම වුණා. ඒත් මේ පිළිබඳව අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ ජනතා විදියට. මොකද්ද මේ පිළිබඳව විශේෂයෙන් මොකරි මොනවද මේක පිටිපස්සේ තිබුණේ ඒවා සමාජයට හෙළි කරන්නේ නැහැ. උකට මේ පිළිබඳව जातिकारक्षावे सौख्य सुरक्षित भाव रटक सौख्य सुरक्षित भाव नत्तवसेम जाति का आरक्षा वक्ने पलविन्मती एन्ने सौख्य सुरक्षित भाव ये सौख्य सुरक्षित भाव वेणु एंतमाय एकदास नमसिय हतलिस करांगल इंदांग अपे आंडु निदास टीसेलक मुदल वियदांक डीएसए नायक मेतुमा विशेषेम गल्लो व्यापार आरंभ करद्दी ඊට පස්සේ යුද්ධ කාලේ විශාල ගුවන් කඳවුරු තිබුණා මම දන්නේ ප්‍රදේශ දන්නවද කියලා හිඟුරක්ගොඩ කැලේ මැද එතනින් තමයි බෝම්බ දාන්න ගියේ ජපානුන්ට දකුණු මේ බුරුමෙහෙම තව තිබුණා මඩකලපුවේ තිබුණා සීගිරිය සීගිරිය තියෙන එක ඉතින් මේවා වටේ තුන කඳවුරු මේ කඳවුරු නැති කරන්නත් ඕන DSN එකම එතුමාට දැම්මේ මේ පදිංචි කරපු මිනිස්සුත් බේරා ගන්න ඕන නිසා ඇමරිකාවෙන් කතා කරලා මැලේරියා මර්ධන ව්‍යාපාරේ පටන් ගත්තා. ඒක 60 දශකේ වෙනකොට මැලේරියාව මර්ධනය කළා ඉවරයි. මිනිස්සු මැරුණේ නැහැ මැලේරියාව. ඊට පස්සේ පොලියෝ. අපි පොඩි කාලේ අපිට පොලියෝ වැක්සීන් දීලා අපිව ඒකෙන් මේවා අපි දැන් එහෙම අපි ඒ සුරක්ෂිතභාවය දීලා තමයි අනික් වැඩ කටයුතු කරන්නේ. ඉතින් දැන් අද අපේ සුරක්ෂිතභාවය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අපිට සිදුවෙන්නේ ආණ්ඩුවට ඒක අමතක වෙලාද සුරක්ෂිතභාවය අපි කොහොමද ගෙනියන්නේ දැන් මේ තියෙන ප්‍රශ්න අපිට බලපාන ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම ලෝකෙටම බලපානවා දැන් බලන්නේ එන්නත් ගෙනල්ලා අපිට පුළුවන් ද කියලා ලෝකෙ මිනිස්සු මේකෙන් සෞඛ්‍ය වශයෙන් ආරක්ෂා කරලා දෙන්න ඒ එන්නත් කොච්චර සාර්ථක වෙයිද කියලා දන්නේ නැත් ඒකේ යම් කිසි සාර්ථකයක් තියෙනවා මේවා දෙපාරක් තුන් පාරක් එන්නත් ලබා දුන්නාන් පස්සේ තමයි ඒ අපිට පුළුවන් වෙන්නේ මේ ගැන දැනගන්න. දැන් එන්නත් ආරම්භ කළා තියෙනවා. ඇමරිකාවේ මේ වගේම මම හිතන්නේ මොඩේනා ෆයිසර් අනුමත කළා තියෙනවා. දැන් ඇස්ට්‍රා සෙන්සා අනුමත කළා තියෙනවා. අලුතෙන් එනවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එකේ තනියෙන්නත්. ඒ ඒගොල්ලෝ දාන්නේ තනියෙන්නත් මේක. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වෛරල් වෙක්ට ඉබෝලා වලට පාවිච්චි කරපු ක්‍රමවේදය ඇත්ත වශයෙන්ම සීතකරණ මුකුත් උවමනා නැහැ. ඒකට ඉන්දියාවේ තව යනවා එකක් ಭಾರತ බයෝටෙක්. ඒක බලාගෙන එනවා. චීනෙන් තියෙනවා, රුසියාවෙන් තියෙනවා. දැන් මේවා තමයි ලබාගෙන දැනට ක්‍රියා කරන්න තියෙන්නේ. මේ සඳහා හැම රටටම 10%ක් ලබා ගන්න කියලා කොවැක් සංවිධානයක් ඇති කළා. ඒවා නොමිලේ දෙන්න නැත්තම් කුඩා මිලකට. අනික්වා කිව්ව රටවල් වලට Tamanට ඉතුරු ඕන 80% මිල දීලා ගන්න කියලා ඒ අයගේ. දැන් එතනත් ප්‍රශ්න කීපයක් ඇති වෙලා තියෙනවා. දැනට එන්නත් පිට කිරීමේ වේගය අඩු වෙලා තියෙනවා. අලුත් කර්මාන්ශාලා දාන්න හදන්න තියෙන යන්ත්‍ර ඉවත් කරන්න. ඉතින් ඒවා එතන තියෙන ප්‍රමාදය නිසා බලාපොරොත්තු වුණා මේ අවුරුද්දේ ලෝක ආර්ථිකය තව හොඳ දියුණු වෙයි කියලා. ඒකත් කල් ගිහින් තියෙනවා. මොකද දැන් එන්නත් ලෝකෙ දෙන එක කල් ගිහින් මෙතනින්ුත් කල් ගිහින් තියෙනවා. සමහර රටවල් Tamanට උවමනාවට වඩා අරගෙන තියෙනවා. එංගලන්තයේ සත් රාජධානියට උවමනා ප්‍රමාණය කෝටි 15යි ඒත් ඒගොල්ලෝ කෝටි 37ක් අරන් තියෙනවා. දැන්ට කෝටි 22කට තමයි එන්නත්ත ලැබිලා තියෙන්නේ. මේ 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 නිසා ලෝකෙ හැමතැනම මේක අඩු වෙලා යනවා. දැන් අපි ඒ වගේම අපි ක්‍රියා කරන්න තියෙනවා. අපේ ආණ්ඩුවට ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට එන්නත් ලක්ෂ 8ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 4කට එන්නත් ලැබලා දෙන්න පුළුවන්. දැන් පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට දෙන්නේ ඒක හරි.
ඒක 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 කරගෙන යන්න ඕනේ. ඉතුරු ඒවා දන්නේ නැහැ. බාගලට ඉන්දියාවෙන් තව ටිකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඉන්දියාවෙන් චීනෙන් ලැබුණත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට අපිට 100%ක් හම්බෙන්න තියෙනවා පළවෙනි රවුම හැටියට කොවැක්ස් එකේ. ඒ 100%ාවත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. 100%ක් යනයි බලන්නේ වැඩිහිටියා ලංකාවේ වැඩිහිටි ගාන 90 ගෙනියන්න කෝටි එකමාරයි. කෝටි එකමාරෙන් ලක්ෂ 5ක් තියෙනවා එතන. එතනට තව ඉන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10 ඒකයි දැන් ඉන්න ටික එක ලක්ෂ 10ක් වෙනවා. ඉතුරු අයට ලබා දෙන්න තියෙනවා. ඉතින් තාම අපිට කියලා නැහැ කොවැක්ස් වෙනුවෙන් අපි මොකද්ද අත්සන් කරලා තියෙන්නේ කොයි කාලෙද එන්නේ කියලා. සමහරු කියනවා අවුරුද්ද අවසානයේ. අවුරුද්ද අවසානයේ අපිට ලැබෙන්නේ කොවැක්ස් එකෙන් අපිට ලැබෙන්නේ 20යි 22. ඊළඟට ඉතුරු 80%ට අපි කොහාටද අත්සන් කරලා තියෙන්නේ නිෂ්පාදන කිවිසුම. 80%ටම කරාද නැත්නම් කොටසකට කරාද කියලා අපි ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ කරුණු ආණ්ඩුවෙන් විශේෂයෙන්ම මේ කරුණු ටික අපිට හෙළි කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ මේක පාලනය වෛද්‍ය විද්‍යාව දන්න ඇයට වෛද්‍යවරුන්ට ඒක බාර දෙන්න. මේ කරන්න පුළුවන් වෛද්‍යවරුත් ඉන්නවා වෛද්‍ය පරිපාලකයෝත් ඉන්නවා. අන්න ඒ අයට බාර දෙන්න මේ සැලැස්මෝල් කරන එක. අන්න මොකද්ද ඕනේ මොකද්ද අපි ඕන අපි වෛද්‍ය උපදෙස් අනුව අපි ක්‍රියා කරගෙන යන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඒක කරන්නේ නැත්නම් අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ එක්කම අපි අනාගතය ගැන හිතන්නත් ඕනේ. දැන් තියෙන දැන් හැමතැනම ඇති වෙන වෛරසය. ඉස්සෙල්ලාම පටන් ගත්තේ අපේ කාලේ HIV AIDS ඊළඟට එබෝලා සාසාව එබෝලාව දැන් මේ හැම එකටම වඩා දරුණුයි කොවිඩ් එක. කොවිඩ් එකෙන් ඕන තැනක පැතිරෙන්න පුළුවන්. කොවිඩ් කොච්චර කාලයක් යයිද? අවුරුදු 100කට ඉස්සෙල්ලා ස්පාඤ්ඤ උණපාතය නිසා මිලියන කෝටි 5ක් මැරුණා. 50 million people කෝටි 5ක් මැරුණා. ඒ එහාට යන්නද? පිටාම එතෙන්ට ගිහින් නැහැ. එතනින් අපි යන්න තියෙනවා. එතනින් ඉවර වෙනවද? ඔයාගේ වයස කීයද? හා? 80ක් වෙනකම් විතර ජීවත් වෙයි නේද අඩු ගන්න. හෙල්මට් එක දාගෙන ගියොත්. ඉතින් ඊළඟ අවුරුදු 60 හැදෙන වෛරස් මොනවාද? අපි නොදැන අපේ කාලේ හැදෙන වෛරස් 7ක් 8ක් ඔයාගේ අවුරුදු 60 දී හැදෙන වෛරස් එක මොකද්ද? මීට වඩා අමාරු එකක් හැදෙයිද? අපි එතෙන්ට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන මේ වෛරසය නැති කරනකොට ඊළඟ අනාගතේන මේ වෛරස් යුද්ධෙටම අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි ජාතික ආරක්ෂාව කියන්නේ අද. ඒක අපි කරන්න ඕනේ. අද අපිට ඉන්නේ වෛරස විද්‍යාඥ ස්වල්ප ගන්න. ඒක අනාගතේ වැඩි කර ගන්න ඕනේ. දැන්ට ඉන්න අයගෙන් දුවන්න ඕනේ. විශේෂයෙන්ම අපිට මේ රටේ වෛරස රෝග පරීක්ෂණ ආයතනයක් නැහැ. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛරසය වෙනුවෙන් ලැබෝරටරිස් කීපයක් තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ අංශයක් තියෙනවා. එයයි ඔක්ස්ෆර්ඩ් පරීක්ෂණ උදව් කරන්නේ. පශ්චාත් උපාධි වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මාස 6කද අවුරුද්දකද වෛරස පිළිබඳ පාඨමාලාවක් තියෙනවා. එච්චරයි ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ගියොත් ඊළඟ අවුරුදු 60 යන්න ඉස්සෙල්ලා යට වෙන වෛරසයක. ඉතින් අපි දැන් කියන්නේ මම දැන් ආණ්ඩුවට කියන්නේ වෛරස එක පියවරක්. වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානය එකතු කරන්න. ඒකට මේ MRI එකේ කොටසක් හැටියට වෙනම ඒකකයක් ඒකට අපේ විශ්වවිද්‍යාලය එකතු කරන්න. වෛද්‍ය අංශය ටික එකතු කරලා දැන් ඉඳන් ආරම්භ කරන්න. මේක ආරම්භ කරාම අද මේ කලාපයේ තියෙන හොඳම ආයතනය තමයි පූනේ තියෙන ජාතික වෛරස විද්‍යා වෛරස මේ පරීක්ෂණ ආයතනය. The National Institute for Virology Research. ඒක WHO එක අනුමත කරලා තියෙන එක. අන්න ඒක සම්බන්ධ වෙන්න. මේක ඇති කරන්නේ ඒගොල්ලේ සහයෝගය ලබා ගන්න. අපිට මිනිස් බල ප්‍රශ්නයක් තියෙනවනම් එතනින් ගන්න පුළුවන් නැත්නම් WHO ආයතනෙට. මේ ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනෙට කියලා ඒ ටික ලබාගෙන දැම්මම ආරම්භ කරන්න. මම නම් අවුරුදු 20 මේ සටන තමයි ඉස්සෙල්ලම ගිනියන්නේ. ඒකෙන් තමයි ඔකට අනාගතය ආරක්ෂා වෙන්නේ. ඒක කරගෙන යන්න. අන්න ඒකයි පළවෙනි පියවර. මේ අපි ඒ වගේම වසංගත රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානිකුත් ඇති කරන්න ඕනේ. දැන් වක් රටවල තියෙනවා Center for Disease Control. එතකොට අපේ විශේෂඥ කණ්ඩායම් කීපයක් තියෙන්න ඕනේ. ඒ අංශ දිහා බලන්න. දැන් මෙයා ලෝකෙ හුඟක් අය කරේ නැහැ. දැන්වත් අපි කරන්න ඕනේ. ඒ වගේම මම යෝජනා කරන්නේ විශේෂයෙන්ම SAC සංවිධානයේ තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්න ලෝකේ වැඩිම ජනාකීර්ණ ප්‍රදේශයේ තමයි දකුණු ආසියාව.
මම හිතන්නේ කොවිඩ් ආරම්භ වුණ අවස්ථාවේදී මෝඩි අගමැතිතුමා Zoom එකෙන් අනික් නායකින්ට කතා කරා. මම යෝජනා කරන ආපෝ ඒ වගේ Zoom එකෙන් කතා කරා. Zoom එකෙන් කතා කරායන් පස්සේ බලන්න දැන් ඉඳන්ම සාක් වෛරස මැඩ පැවැත්වීමේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ කියන්නේ මැඩ පැවැත්වීමේ පරිේෂණ වැඩසටහනක් පටන් ගන්න. එතකොට මේ අපේ ආයතනයේ ගෞරව තුනකට ඉස්සෙල්ලා පකිස්තානයේ ආරම්භ කරා. අනික් තැන් එකතු කරලා ආයතන ඇති කරගෙන අපි වෛරසයට අපිට යන්න පුළුවන් සම්පූර්ණ සංවිධානයක් හැටියට. ඉතින් වෛරස වෛරස පාලනයේ ආ පරිේෂණ වැඩසටහනක් ආරම්භ කරන්න උවමනයි. ඔය දෙක කරොත් අපිට අනාගතය ගැන බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ වර්තමානයේ. ආණ්ඩුව අපිට කිව්වහම මොකද්ද ඇත්ත தත්ත්වය මේ කඩාවට නැද්ද කියලා ඒකටත් අපි විසඳුම් හොයලා දෙන්නම්. මෙතන අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩු බලය ගන්නවත් ඒව ඉල්ලන්නවත් නෙමෙයි. මෙතන තියෙන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ජීවත් කරවා ගන්න. මේක ඉවරුණා කියලා ඉවර වෙන්නේ නැහැ. 15 නම් වයස 20 නම් වයස මතක තියාගන්න. අනික මේ මාධ්‍යයත් දැනගන්නවා තව වෛරසයක් ගියොත් රැකියාව ඔක්කොම නැති වෙයි කියලා වෘද්ධා ඇති. මේක ටිකක් මේ බොහොම හරි මේ ටික දenek මේක බේරගෙන allowances කපාගෙන හරි ඉන්නවා. ඒ ඊළඟ එක આવොත් ඔක්කොම ඉවර වෙනවා.